සතිපත්තියක් නැති විලිලැජ්ජාවක් නැති ඊයේ බැනලා අද එකතු වෙන එකට ඉන්න බැරි කට්ටිය එකට ලැබපු දේශපාලනක අපි ඉස්සරහා තියෙනවා. දැන් ඔබ කවුරුද දන්නව පහුගිය ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂලා චන්දෙල්ලුවේ මොකටද? මහින්ද රාජපක්ෂලා ගෝඨාභය දිනවන්න කියලා කිව්වේ ගෝඨාභය දිනවන්න කිව්වේ රට බේරගන්න. මේක අවසන් අවස්ථාව කියලා. කාගෙන් රට බේරගන්නද? රනිල් වික්‍රමසිංහ රට බේරගන්න. අතෝ ඒ කාලේ ඉංග්‍රීසි කාර්ය පෘතුගීසි ලන්දේ සිටියේ නෑ. රනිල්ගෙන් රට බේරගන්න ඕන එකට ගෝඨා දිනවන්න කියලා කිව්වා. රනිල් දිනුවතින් රට කඩනෝ විකුණනෝ කොරිඩෝ කපනෝ ওই කතන්දර ගොඩක් කිව්වා. ජනතාව ගෝඨාභය දිනෙව්වා. ගෝඨාභයට අවුරුදු දෙකම හරින්න ඕනේ දෙකම හරින් පැනලා ගියා. ඊට පස්සේ මොකද සිද්ධුනේ? රනිල්ව පරද්දලා රනිල්ගෙන් රට බේරගන්න ගෝඨාභය දිනවන්න කිව්ව මහින්ද රාජපක්ෂලා ඒ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම් දුන්නා. ඒ කොහොමද වෙන්නේ? ඡන්දෙ ගත්තේ රනිල්ගෙන් රට බේරගන්න හැබැයි ඒ රනිල්ට ජනාධිපතිකම දෙනවා ගෝඨාභය කියලා. එතකොට අපිට පේනවා මේගොල්ලෝ අපිට බොරුවක් කරා කියලා. ප්‍රතිපත්තිය කිලොන්න නැහැ කියලා. අපිට අපසු හැරෙන්න බෑ. ඔබත් අපත් රටත් ඉදිරියට ගෙන යන්න පුළුවන් ශ්‍රී ලංකා. ඒ වෙලාවේ රාජපක්ෂවරුන්ට මහජන විරෝධී ආපු වෙලාවේ රාජපක්ෂවරුන්ට මේ පාර්ලිමේන්තුවේ හිටපු විශ්වාසන්තම කෙනා කවුද? රනිල් වික්‍රමසිංහ. වෙන කවුරක් අත් නෙවෙයි. තමන්ගේ පක්ෂයට විශ්වාසුන රනිල්. රනිල්ට දුන්නා ඒක. රනිල් උත්තරේ මොකද? අනුත් ඒ වැඩේම කරා. රනිල් ජනාධිපති වෙලා රට රැක්කේ නෑ. ජනතාවට සහන දුන්නේ නෑ. එයා රාජපක්ෂ ආණ්ඩුව රැක්කා. රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කළා. ඒකේ කළුගුණ සැලකන තමයි දැන් රාජපක්ෂගේ හිටපු ආණ්ඩුවේ කට්ටිය ඔක්කොම රනිල් ගවට ගිහින්. දැන් පොහොට්ටුවක් තියෙනවා කියන බෞගේ කාලේ වැඩිම ඡන්ද ගත්ත එක තමයි මොකද්ද? පොහොට්ටුව නේද? දැන් පොහොට්ටුවක් තියෙනවද? පොහොට්ටුවක් දැන් නැහැ. පොහොට්ටුව සම්පූර්ණයෙන් ගැලවිලා ගිහිල්ලා අර ගම්මුල කියන්නේ පුවක්පල්ල පොළේ ගහුවා කියලා. පුවක්පල්ල පොළේ ගහුවා වගේ වීසිලා ගෙන් තියෙන මොකක්වත් නැහැ. සා දැන් පොහොට්ටුවක් නැහැ. පෙති මොකක්වත් නැහැ. නටුව විතරයි තියෙන්නේ. නටුවයි තමයි නාමල් ඡන්ද ඉල්ලන්නේ. නාමල්ට ඉතින් මේකේ තරඟයක් නැහැ නේ. මම දැක්ක ඔය Facebook එකේ කවුරුද දාලා දිනනවා. නාමල්ට ලොකුම තරඟය තියෙන්නේ සීල රතන හාමුදුරුවොත් එක්ක කියලා. මම ඡන්ද වෙන කයිපත් නේ. ඉතින් නාමල් අදාන්නේ. ඊට පස්සේ පොහොට්ටුව හිටපු ඔක්කොම ටික ගිහිල්ලා කොහෙද? 90 ගානක් ගියා රනිල් ගාවට. 10ක් 15ක් ගියා සයිස් ගාවට. දැන් ඒ දෙන තමයි ඡන්දිල දෙපැත්තේ. දැන් ඒතර අපට එහා පැත්තේන අපට එහා පැත්තේන සාමාන්‍ය ගත්තොත් ටිකක් ශක්තිමත් දෙන්න කවුද? අපි හොඳට බැලුවොත් අපට පේනවා ඒ දෙන්න දෙන්නෙක් වගේ හිටියට එක තැනක ඉන්න කට්ටිය නේද? කියන්නේ අපිට පේන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂ දෙකට බෙදලා ඡන්දිල්ලන. එහෙම නේද? එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ ඉන්න එක පැත්තේ. එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස ඉන්න අනිත් පැත්තේ. UNPA දෙක දෙපැත්තේ. ඔය දෙපැත්තට පොහොට්ටු හිටපු අර උඩින් හිටපු රෝරු තත්කඩ රැළ ගින්න ගම්මල කට්ටිය තරවන්න එපා. අපි කියන්නේ මේ ආණ්ඩු හිටපු කට්ටිය ඒ ටික ගිල හෙත් වෙලා. ලැජ්ජා හැබැයි දැක්කට පස්සේ පාර්ලිමේන්තුවේදී රනිල්ට ඇඟිල්ල දෙක්කලා හොරා කිව්ව මුණට හොරා කිව්ව දිනේෂ් ගුණවර්ධන දැන් රනිල් ගාව ඉන්න. රනිල් වික්‍රමසිංහ හිරේ යනකන් නිින්ද යන්නේ නැහැ කියලා කිව්ව මානව දෘෂ්ටිකේ නේද? කවුද අපි මහින්දනාද අලුත් ගමකේ මහින්දානන්දත් දැන් ඉන්නේ රනිල් ගාව ඉන්නේ. රනිල් ගෙර යනකන් නිින්ද යන්නේ නැහැ කිව්ව මහින්දානන්ද අලුත් ගමකේ රනිල් ගාව ඉන්නේ. මේ කළුතර ගත්තොත් එහෙම රනිල්ට අගමැතිකම දෙන්න අපිට පිස්සුද කියලා අහපු රෝහිත අබේගුණවර්ධනත් රනිල් ගාව ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දැන් ඔක්කොම රනිල් ගාවට දාල් වෙනවා. එතන ප්‍රතිපත්තියක් මොකක්වත් නැහැ. අනිත් පැත්තේ ගත්තොත් එහෙම අනිත් පැත්තේ සයිත් ගාව ඒත් එහෙම තමයි. සයිත් ප්‍රේමදාස අමෙරිකම කරන කාලේ සංස්කෘතික අරමුදල හොරා කෑමක් කියලා චෝදනා කරපු ඩලස් අමාත්‍යවරුම ඉන්නේ එතන. ඊළඟට අපිට විල්පත්තු කැලේ කැපුවා කියලා චෝදනා ලැබපු රිෂාඩ් බදුදින් ඉන්නේ කොහෙද? සයිත් ගාව. ඒ සමම කියනවා අහගන්න අයට ඔක්කොටම කියන හොඳට මතක තියාගන්න විල්පත්තු කැලේ කැපුවා කියලා චෝදනා ලැබිප්පු රිෂාඩ් බදුදින් සයිත් එක ඉන්නේ. හැබැයි විල්පත්තු කැලේ කැපද්දී ඒකට විරුද්ධව හඬ නගපු යුද ප්‍රකාශ කරපු චම්පි කරනවක අයත් ඉන්නේ සයිත් ගාව. ඊට පස්සේ අර හාමුදුරුවෝ පරිසර සංවිධාන කදන් හිටියේ ආනන්ද සාගර කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඉන්නේ සයිත් ගාව. මේ දැස්ලා අපිට බැන බැන යනවා. ඊළඟට ලංකාවේ ක්‍රිකට් විනාශ කරේ තිලංග සුමති පාලය. තිලංග ඉන්නකන් ක්‍රිකට් හදන්න බැරිය. තිලංග බුකිකාරයා රේස් ඔත්තු කර කියලා රේස් බුකිකාරයා කියලා චෝදනා කරපු අර්ජුන් රන්දුන්ගේ ඉන්නේ කායකද? සයිත් එක්ක. තිලංග තිලංගත් ඉන්නේ සයිත් එක්ක. දැන් අපි කල්පනා කොහොමද මෙහෙම එකට ඉන්නේ? තිලංගයි අර්ජුනයි කොහොමද එක තැන ඉන්නේ? රිෂාඩ් බදුදිනුයි පාටලී කොහොමද එකට ඉන්නේ? හැබැයි එකට ඉන්නේ ඇයි ඒ? හේතුවක් තියෙනවා. මොකද ඒ තමයි අපි අර ගම්වල කතාවක් තියෙනවනේ. මොකද්ද? මහා ගම් වතුරු ඇවිල්ලා දෙගොඩ තලා යනකොට නයි මුගටි එක කොටියට ගොඩ වෙනවලු ජීවිතේ බෙරගන්න.
නේද? නයි මොකටද විරුද්ධයිනේ. හැබැයි ලොකු ගම් වතුරක් ඇවිල්ලා දෙකොට තලා ගහගෙන යනකොට ණයයි මොකටියයි දෙන්නම එක කොටයකට කොට වෙනවා. මොකක් සඳහාද? ජීවිතේ බේරගන්න. දැන් වෙලා තියෙන එක මාලිමාව දෙවන්ත මහජන ව්‍යාපාරේ බෝඩපත් වෙලා මේක දෙකොට තලා යනකොට යනකොට ජයග්‍රහණ කර යනකොට බාහිරපත් විජ දූෂිතය හොරු තක්කඩි ටික දැන් මොකද්ද එක තැනකට කොට වෙන්න පටන් ගන්නවා. තාම ඉන්නේ කොට කොට දෙක ඉන්නේ එක කොටෙත් නෙවෙයි ඉන්නේ. අරුන් දෙක කෑ ගන්නවා කොටදල් දෙකේ ඉන්න එපා එක කොටේට වරෙල්ලා කියලා කෑ ගන්නවා. හරි. අරුන් දෙක ඉන්නේ එකනේ දෙපැත්ත ඉන්න එපා එකකට වරෙල්ලා කියලා කියනවා. එතෙන්ද මේගොල්ලෝ වැටලා තියෙනවා. ඒ නිසා මේ ලැජ්ජ නැති තක්කඩි දේශපාලනේ අපි ප්‍රතික්ෂේප කළ යුතු තියෙනවා. ප්‍රතිපත්තියක් නැති බලේ වෙනින් ඕනම තක්කඩියක් එකතු කරගන්න ඕන හොරෙක් එකතු කරන දේශපාලනේ ප්‍රතික්ෂේප කරන්න ඕනද? ප්‍රතික්ෂේප කරන්න ඕන කම්පිය. සයිර් ප්‍රේමදාස මහත්තයා වැරදිලම දිනුවොත් ඔතන සිද්ධ වෙන කලබල ගැනීම අපිට හිතා ගන්නත් බැහැ. දැනටමත් ආර්යව ඇවිල්ලා තින්නේ වැඩියට බහැලා තින්නේ. මූලාසනේ ඉන්නේ ආර්යව. දැකලා නැද්ද ඔගොල්ලෝ? ආර්යව මූලාසනේ. මම දැක්ක මේ ළඟදී පින්තූරයක් තියෙනවා ආර්යව පැලයක් හිටවලා වතුර දානවා. මහා වැස්සේ කුඩි හිලගෙන පැලේට වතුරක් කරනවා. අත්තලම අපිට පිස්සුද එක දෙක කරන්නේ වහිනු අනුරා වැස්ස උඩ ඉහළගෙන මල් පෝච්ච අර වතුර පෝච්චින් වතුර වක්වන පැලයකට ඔය යහති විකාර කරන කට්ටියක් බලයට આવොත් එහෙම අපිට hina වෙලා තමයි මැරෙන්න වෙන්නේ. ඒ නිසා ඒකට අපි අවු වෙන්න ඕනේ නැහැ මේ ගම්මල කවුරුවක්වත් ඒක ඒ ඒ ඒ මේ දේශපාලනේ පරද්ද ගන්න. දැන් ඔය හෙට මෙට පැනපු කට්ටිය අපිට කතා කරේ නැද්ද? කතා කරා. එහේ මේ පැනපු කට්ටිය කොහොට්ටෙන් පැනපු කට්ටිය සමහරව අපේ දොරටත් තට්ටු කරා. හැබැයි අපි කාටවත් දොර ඇරියේ නැහැ. මොකද අපි ප්‍රතිපත්තියක ඉන්න වංචනික දූෂිතය තක්කටි අපේ පක්ෂවල ගන්නේ නැහැ කියලා. ඉතින් ලංකාවේ සැලුම් දොරක් නැති යන්න දෙන්න ඇතුල් වෙන්න බය නැතු. සැලුම් දොරක් නැති එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලයේ විතර අපි කිසිම හොරෙක් වැද්ද ගන්න. අපි මුද මේ පක්ෂය ගන්න. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මොකද්ද? මේ දේශපාලන කැත සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්න ඕන. ওই දෙපැත්තේ මේ ඉන්නේ දූෂිතය හොරු තක්කඩි නිසා ඒගොල්ලෝ නැවත බලයට ගේන කිසිම තේරුමක් නැහැ. දැන් තමුන්නස්සල කවුරුද දන්නව අපේ සහෝදර සහෝදරි දන්නවා. අපි පොකුදාස්සල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලි දැක්කුවා. අපි එකට තේමාවක් දැම්මා. මොකක්ද තේමාව? ඒ තේමාව තමයි පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන්නේ. පෝසත් රටක් ලස්සන ජීවිතයක්. දැන් අපි විශ්වාස කරන අපිට පෝසත් රටක් ඕන කියලා. මොනෑම් පෝසත් රටක්ද? ආර්ථිකයෙන් පෝසත් රටක් අපිට ඕන. දැනුමෙන් පෝසත් රටක් අපිට ඕන. සංස්කෘතියෙන් පෝසත් රටක් අපිට ඕන. මනුස්සකමෙන් පොහසත් රටක් අපිට ඕන. ඒ කියන්නේ මොකද්ද? ආර්ථිකයෙන් පොහසත්, දැනුමෙන් පොහසත්, සංස්කෘතික වශයෙන් පොහසත්, මනුස්සකමෙන් පොහසත් රටක් අපි හදන්න ඕන කම් තියෙනවා. ඇයි ඒ? දැන් අපිට එහෙම රටක් නැහැ. දැන් රට කොහොම එකක්ද? දැන් අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කරලාද රටක්. හරිද? එහෙමද නැද්ද? අවුරුදු දෙකක් තිස්සේ බංකොලොත්. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ජනතාව දිල්දුකමට පත් කරපු රටක්. ණය අරගෙන ණය ගෙවා ගන්න බැරුව ණයට පොළු තිබ්බ රටක්. ඊට පස්සේ දරුවන්ට උගන්න ගන්න බැරි රටක්, මනුස්සකම් නැති වෙච්ච රටක්, මත්ද්‍රව්‍ය අපරාධ පැතිරිච්ච රටක්, රට පුරා මත්ද්‍රව්‍ය. දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා වැඩිහිටිය අය බය නැද්ද? දරුවෝ මත්ද්‍රව්‍යට ගොදුරු වෙයි කියලා. අපි හැමෝම බයක ඉන්නවා. ඉස්කෝලේ ගියම් මත්ද්‍රව්‍යට ගොදුරු වෙයිද? තරුණ පුතෙක් ඉන්නවනම් එයා පෑඩ බෑල යාළුවෙක් එක්ක ගමනක් යද්දි බය වෙනවා. කට්ටි එකට ගිහිල්ලා මොනවාරි කොඩු ගන්න සෙට් වෙයිද කියලා බය වෙනවනේ අපි නේ. එහෙම වෙලා තියෙනවා. ඇයි ඒ? රට පුරා මත්ද්‍රව්‍ය පැතිරිලා. නිසාද අපේ රටේ ආරක්ෂාව නැහැ, නිදහස නැහැ. දරුවෙක්ට තනියම පාර යන්න බෑ. කාන්තාවක්ට එහෙම පාර යන්න බෑ. ආරක්ෂාව ගෞරවයේ දෙකම නැහැ. නිසා අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවත් වෙන්න තරම් හොඳ තත්යක් නැති රටක. එහෙම රටක ජීවත් වෙන්නේ.